ඔබ අවට විවිධ සංවර්ධන කටයුතු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල සිදුවන්නේ ඔබ වෙනුවෙන්. ඒත් ඔබ වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් යයි පවසමින් ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු වලට යන වේදම ඒවට යොදා ගන්න අමුද්‍රව්‍ය ඒවායේ ගුණාත්මක බව දැනගන්න ඔබට හැකියාවක් නැහැ. ඒ ගැන දැනගන්න උවමනාවක් තිබුණත් ඊට ඉඩකඩක් නැහැ. වෙන රටවල වගේ අපට තොරතුරු දැන ගැනීමට නිසි ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැති නිසා පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගී වීමට ඇති ඉඩ ප්‍රස්තාව ඇහිරි ගොස් තිබෙනවා. අපේ රටේ තවමත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක් ක්‍රියාත්මක නැහැ. එහෙත් නගර සභා ආඥා පනතේ වගේම ප්‍රාදේශීය සභා පනතෙත් තොරතුරු දැනගැනීමේ අයිතියට යම් ඉඩක් ලබා දී තිබෙනවා. ඒත් අපට ඒ ගැන අවබෝධයක් නැහැ. අනික හුඟ දෙනෙක් හිතන්නේ පනත් තුළ තිබුණට කොහෙද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියලායි. ඒත් ඒකට උත්තර අපේ රටේම තියෙනවා. බණ්ඩාරවිල නගර සභාව ඒට හොඳම උදාහරණයක්. පනතේ සඳහන් වන පරිදිම විනිවිද භාවයත් තොරතුරු දැනගැනීමේ අයිතිය වගේම මහජන සහභාගීත්වයත් ඒ අකුරටම ඉටු කරනවා. අයවැය වාර්තා, සභා වාර්තා වගේම නගර සභාවේ ඉදිරි වර්ෂයේ සැලසුම් ආදී වාර්තා හැම දෙයක්ම මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඔබට අවශ්‍ය නම් ඕනෑම වාර්තාවක පිටපතක් ලබා ගන්නත් පුළුවන්. එය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මනාව තහවුරු කිරීමක්. නගර සභාවේ පැමිණුණාම අපේ අයවැය වාර්තාව බලන්න පුළුවන්, අපේ සභා වාර්තාව බලන්න පුළුවන්, නගර සභාව ගන්න තීරණ ගන්න පුළුවන්. නගර සභාවේ තියෙන නීති රීති පද්ධතිය අදට ක්‍රියාත්මක වෙන්න දැන් කියනවා මේක නිසා මේක කරන්න බෑ. මිනිසුන්ට විරුද්ධව බලන්න පුළුවන්. එසේම ඔබට නගර සභාවේ මහජන ගැලරිය සිට රැස්වීම නිරීක්ෂණය කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, රැස්වීමෙන් පසුව නිලධාරීන් හමු වී තමන්ගේ යෝජනා ගැටලු ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබා දී තිබෙනවා. මගේ අයවැය තේමාව පුරවැසියා. පුරවැසියාගේ අදහස ඒ ගම උද්‍යෝගමත් කරා ඒ අයගේ වැඩ ගැන වගකීමක් ගමට තියෙනවා කියන එකට. ඉතින් අපි ඒ වගකීමට අපි වග වෙනවා කියන විශ්වාසය මම ඇති කරා. මිනිස්සුන්ට අවශ්‍ය දේ නගර සභාව කරනවා, නගර සභාවට අවශ්‍ය දේ කරන්න යනවා නෙමෙයි. නගර සභාව විසින් ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති වගේම මුල් තැන දිය යුත්තේ කවරකටද යන්න නගරාධිපති සහ නිලධාරීන් තීරණය කරන්නේ ජනතාවගෙන් ලැබෙන අදහස් මත. නගරවැසියන්ට පහසු වෙන ආකාරයෙන් සෑම තැනක කුඩා කුඩා ඒකක වගේ රැස් කරා. එතකොට හැම දිනාටම මෙතෙන්ට එන්න හැකියාව තිබුණා. ඒ ඇවිල්ලා ඒගොල්ලන්ගෙන්ම තමයි මේ සංවර්ධන ගැටලු ගත්තේ. එතකොට හැම කෙනෙකුටම ප්‍රමුඛතාවය හම්බ වුණා සංවර්ධනය කෙරෙන්න ඕනේ මොකද්ද කියලා. ඒගොල්ලන්ගෙන්ම තෝරගෙන ඒගොල්ලොම තමයි කිව්වේ මේක ඉදි කරන්න ඕනේ කොහොමද කියන එක. එතෙන්දී මේ අස්තමේතු කළ ඒ යන ද්‍රව්‍ය මෙච්චරක් කියලා කාර්මික ධර්ම මහත්මයා කිව්වට පස්සේ ඕනි කෙනෙකුට අවස්ථාව තිබුණා මේ ප්‍රශ්න නගන්න. ඒවට යන ද්‍රව්‍ය ප්‍රමාණයන් මෙච්චරයි කියලා ඒකේ ගැටලුවක් තිබුණා නම්. ව්‍යාපෘතිවලට මුදල් වෙන්වන්නේත් ඒ අනුවයි. ව්‍යාපෘතිවල අස්තමේතු ඕනෑම මොහොතක ලබා ගන්නට ජනතාවට හැකියාව තිබෙනවා. කැඳවන ටෙන්ඩර්පත් සභාවේදී තමයි විවෘත කරන්නේ. ඒ සභාවේදී විවෘත කරලා අඩුම ටෙන්ඩරේට අපි බලන්නේ ඇත්ත වශයෙන් ආයතනයේ මුදල් පුළුවන් තරම් ඉතිරි කරගන්න. නමුත් ඒ කාර්ය හොඳ තත්ත්වයෙන් ක්වලිටි එකට කරන්න පුළුවන් ද කියන එකත් ඇගීමක් කරනවා වැඩ අධිකාරිය ඇවිල්ලා. සෑම ව්‍යාපෘතියක්ම අවසන් වූ පසු ඒවාට ගෙවීම් අනුමත කරන්නේ ප්‍රදේශයේ පුරවැසි කමිටුව විසින්. ගමෙන්ම නිරීක්ෂණ කණ්ඩායම් ඇති කළ අර සමිති මාර්ගයෙන් කරපු වියදම හරියාකාර වියදම් වෙනවාද කියලා ගමේ මිනිසුන්ට නිරීක්ෂණ කිරීමේ අවශ්‍ය අවකාශ සලසලා තිනවා.
අපි නගර සභාවට ගිහම මේ එතන අපි මේ කොටස වෙනුවෙන් පත් කරලා ඉන්න වෙනම නිලධාරි ඒ මහතුරු හම්බුණා මේ මහතුරු ගාව අපි ආවපු ෆයිලුත් එහෙන් හදන අපිට දෙන එස්ටිමේට් ෆයිලුත් ඒ හැම දෙයක්ම තියෙනවා අපිට ඕන වෙලාවක ඕනම කෙනෙකුට ගිහිල්ලා ඒ පිළිබඳව මේ සොයා බලලා කටයුතු ඕන දෙයක් දැනගන්න පුළුවන් අපිට මොන හරි තව ඒක අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියලා අපිට හරි ගස ගන්න පුළුවන් මේ තත්ත්වයක් උදා කරලා දීලා තියෙනවා බණ්ඩාරවිල නගර සභාව වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ හොඳම නගර සභාව ලෙස සම්මානයට පාත්‍ර වුණේ මෙවැනි පූර්වාදර්ශයන් නිසා. පළාත් පාලන ආයතනයක තොරතුරුවලට ප්‍රවේශ වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව වැඩිවන ප්‍රමාණයට සාපේක්ෂව මහජනතාවගේ දැනුවත්භාවය වැඩි දියුණු වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ජනතාවට වග කියන ජනතාවගේ විශ්වාසය දිනාගනු ලබන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා. ජනතාවටම සමීප පරිපාලන ඒකකයක් බිහිවීමයි.